පාර්ලිමේන්තු ඡන්දේ තමයි අපි ඒ ගැන ආඩම්බර වෙන්න ඕනේ. ආසියාවේ පරණම පාර්ලිමේන්තුව අපේ පාර්ලිමේන්තුව. ආසියාවේ අප්‍රිකාවේ ස්වර්ණ ඡන්දයෙන් තෝරාගෙන තියෙන දිගම පාර්ලිමේන්තුව අපි. අපේ මේ පාර්ලිමේන්තුව ඇති කරේ 1835 සුද්ධ ව්‍යවස්ථාදායක සභාව කියලා. අපි රාජ්‍ය මන්ත්‍රණ සභාව හැටියට ස්වර්ණ ඡන්දයෙන් වැඩ කළා තියෙනවා. කිසි දවසක මේ පාර්ලිමේන්තුව වහලා නැහැ. ආසියාවේ එක දවසක්වත් වහන් නැතුව පාර්ලිමේන්තුව නවත්තන්න නැතුව පාර්ලිමේන්තුවේ පක්ෂ තහනම් කරන්න නැතුව ගිහින් තියෙන එකම පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව කියලා මම කියන්න කැමතියි. ඒකට තමයි අපි දැන් අපේක්ෂක තෝරාගන්නේ. අපි ඉඳලා තියෙනවා මේ අපේ ක්‍රමයේ අනුව ඉන්නවා පළපුරුදු අයත් ඉන්න ඕන අලුත් අයත් ඉන්න ඕන කාලයක් විපක්ෂයේ ඉන්නවා කාලයක් ආණ්ඩු පක්ෂයේ ඉන්නවා. අන්න එතෙන්ට තමයි අපි මේ නොවැම්බර් මාසේ 13 වෙනිදා දැන් අපේක්ෂක තෝරන්නේ. ඒ සඳහා අපි අලුතෙන් ඇති වෙලා තියෙනවා මං ජනාධිපති වුණ ඇද්දි මේ රටේ ආරක්ෂා කරන්න කියලා පක්ෂ භේදයෙන් තොරව කණ්ඩායම් මං එක්ක ආවා. ඊට පස්සේ මගේ නායකත්වය යටතේ මං ස්වාධීන අපේක්ෂක හැටිය සිලින්ඩරෙන් ආවා. ඒකට මට සහයෝගය දුන්නා. දැන් මේ සිවුරු දෙනාම සිලින්ඩරේ හැටියට ආපහු එනවා. ඒ ඇප් තෝරාපත් කරගන්න ඕනේ. ඒ නිසා විශේෂයෙන්ම මම කියන්නේ මේක විපක්ෂයට යනවා කියලා. මේක විපක්ෂයේ ඉන්න පුළුවන් ආණ්ඩු පක්ෂයේ ඉන්න පුළුවන්. දෙකේමත් ඉන්න පුළුවන්. ඒ නිසා අපි ජනතාවට කියන්නේ මේ අයට තමයි බහුතරය දෙන්න ඕනේ කියලා. වෙන එකක් කියන්න එපා. අනික ගිහින් කියන්න එපා අනුර සරණං ගච්ඡාමි හරිනි සරණං ගච්ඡාමි විජිත සරණං ගච්ඡාමි මාගබෙති කරන්න කියලා. ඒක කියන්නෙත් නැහැ. හරිද? අපි ඉන්නේ මෙතන ඉදිරියට යන්න. පළමුවෙන්ම අපිට තියෙන්නේ මෙතන මේ ඡන්දෙදි පාර්ලිමේන්තුව ආරක්ෂා කරන්න. අනුර දිසානායක ජනාධිපතිතුමා කියනවා එයාට පාර්ලිමේන්තුවෙන් 100%ක් දෙන්න. මට තේරෙන්නේ 142ක් තියෙන මීට කොහොමද 100%ක් දෙන්නේ? 142ක් තියෙනවා 142ක් දෙන්නේ නැහැ. ඊට වඩා ඉල්ලන්න බෑ. කොහෙන්ද ගණිතය ඉගෙන ගත්තේ? කොහෙන්ද ගණිතය ඉගෙන ගත්තේ? මේක හරි පුදුම එකක්. හරි ඉස්සර සමහර කොමියුනිස්ට් රටවල් ඡන්දෙ තිබ්බා විපක්ෂය අයින් කරලා තමන්ගේ මේක වැඩි කරගත්තා. චෙකොස්ලාවියේ කරද්දී වැඩිම ඡන්ද ගත්තේ විදේශ ඇමතිතුමාගේ පක්ෂ විදේශ අමාත්‍යංශයේ එතුමා අල්ලගෙන පල්ලෙහාට දැම්මා තට්ටු පහක් විතර. එතනින් ඉවර වුණා කොමියුනිස්ට් පාලනේ ආවා. ඉතින් ඔය ඔය ඔහොම ක්‍රමවේද අපිට කරන්න බෑ. ඒකයි මම කියන්නේ 42 නම් 42. නැත්තම් අඩු වෙන්න පුළුවන්. වැඩි වෙන්න බෑ. ඉතින් මම අහන්නේ ඇයි මේක? ඇයි මෙහෙම ඉල්ලන්නේ? අනික කවුද මේ දාලා තියෙන අපේක්ෂකයෝ? මේ රටේ ව්‍යවස්ථාවේ 3 4 වගන්තිය යටතේ පරමාධිපත්‍යය තියෙන ජනතාවට. ඒකේ එක කොටසක් තමයි ඡන්ද බලය. ඡන්ද බලය ජනාධිපති අරගන්නේ තමන් කැමති අපේක්ෂකයාට ඡන්ද දී. පාර්ලිමේන්තුව තමන් කැමති පක්ෂයට දීලා ඊට පස්සේ තමන්ට මනාප තුනක් තියෙනවා. කැමති පුද්ගලයන්ට ගන්න. මේ 3 දෙන්න පුළුවන්, අර 3 දෙන්න පුළුවන් අපිට දුන්නාම අනිත් 3 ඒකමනේ ඒක අපිට තමන්ගේ කැමැත්ත. ඒ ක්‍රමයේ තියෙන යුරෝපීය රටවල් ගණනාවක. ඒත් මෙතන එහෙම කියන්නේ නැහැ. කියන්නේ පක්ෂයට ඡන්ද දෙන්න. පක්ෂයට ඡන්ද නොවයි මනාප කරන්නේ. කවුද අපේක්ෂකයෝ තෝරන්නේ? ඒ කියන්නේ නොකිය කියන්නේ ඔබතුමා අපි ඔයගොල්ලන්ට දෙනවා පක්ෂේ තෝරන බලය. ඔබේ අපේක්ෂයට වන සයිරි බලය ටිල්වින් සිල්ලා මහත්මයාටයි දේශපාලන මණ්ඩලයට දෙන්න කියලා. ඒක ප්‍රජාතන්ත්‍රවාදයද? මම ස්වාමින් වහන්සේ ගන්න ඔබ වහන්සේගේ අපේක්ෂකයා තෝරන අයිතිය ටිල්වින් සිල්ලාට දෙන්න කියනවා. ඒකද? මම අහන්නේ ඒකයි. රටේ අහන්න කරුණා කළා මේ විශේෂයෙන්ම ඔය මාලිමාට ඡන්දෙ දෙන්න කියන ඇට ඕක දෙනවද කියලා. දුන්න එක ආපහු ගන්නත් බෑනේ. තමන්ට අයිතියක් තියෙනවා තමන් කැමති දුන් දෙන්න ඡන්දෙ දෙන්න. අනික නිකන් දෙන්නේ නෑනේ. මේ දඹුල්ල හන්දියේ බහැලා ඉන්න බහින හැම මිනිහටම දෙන්නේ නෑනේ.
තමුන්නාන්සේ තෝරන්න ඕනේ ඒ ප්‍රදේශේ දන්න හඳුනාගෙන කාටද මේ වැඩේ කරන්න පුළුවන්. හැම වෙලේම ඔය ක්‍රමයේ ඇති කරේ සුදුස්ස තෝරන්න. ඔබතුමා කියන සුදුස්ස බොහන්සිකෙන් වෙනස් වෙන්න පුළුවන්. ඒක වෙන එකක්. මේ සුදුස්ස තෝරන්න ඕනේ. මේ සුදුස්ස තෝරලා මේ සුදුස්ස අරගෙන යන්න ඕනේ. දැන් මෙතන කියන්නේ අපි ඒක නවත්තන්න යනවා. කොහොමද ඔබතුමා කරන්නේ? පාර්ලිමේන්තු හොරගුරාවක්ලු. කවුද එතුමට අයිතිය කිව්වේ හොරගුරාවක් කියන්නේ? මම අහන්නේ මේකයි. කී දෙනෙක් ඒගොල්ලෝ 42යි 158ක් කියලා තියෙනවා මේ පාර්ලිමේන්තුව ගැන විශ්වාසය තියෙනවා කියලා. ඔය ඔබතුමාට තියෙන අයිතිය මොකද්ද හොරගුරාවක් කියන්නේ? ඔබතුමාට දෙන අයිතිය මොකද්ද පාර්ලිමේන්තුව රද්ද ගහන්න? මාලිමාවට තියෙන අයිතිය මොකද්ද? පාර්ලිමේන්තුව තමයි ජනාධිපති පාලනය කරන්නේ. ජනාධිපති කොහොමද කියන්නේ හොර කුවාක් කියලා? මොකද්ද කියන්නේ? යෝජනාවක් ගෙනාවලු 2023 විශේෂයෙන්ම මේ කෙහෙලිය ඇමතුමාට විරුද්ධව එයා ඉවත් කරන්න කියලා. ඉතින් ඒ නිසා ඒ ගැන ක්‍රියා කරේ නැහැලු පාර්ලිමේන්තු. ඒකයිලු හොර ගුහාවක් කියන්නේ. මම ඒ කරුණ ටික කියන්න. ජූලි මාසේ 2023 කාවින්ද ජයවර්ධන මන්ත්‍රීමා යෝජනාවක් ඉදිරිපත් කරා කෙහෙලිය හැමතුමාට විරුද්ධව. පාර්ලිමේන්තුව දැනුම් දුන්නා. ඒත් ඊට පස්සේ එතුමා ගිහින් අගෝස්තු 31 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් දැම්ම මේ කෙහෙලිය රම්බුක්වැල්ල ඇමතුමාට විරුද්ධව. ඉතින් ඒ පාර නඩුවක් දැම්මා මේ ඉතින් නඩුව තීරණය කරන්න ශ්‍රේෂ්ඨ මෙයා හොරාද නැද්ද? මෙයා වැරදිකාරයද නැද්ද කියලා. ඉතින් මේක කොහොමද ඒගොල්ලෝ ඉල්ලුවා 7 වෙනිදායි 8 වෙනිදායි සැප්තැම්බර් මාසේ 2023 අරගන්න කියලා. ඒ වෙනකොට මට නීතිපති දෙපාර්තමේන්තුවේ දඬුම් දීලා තියෙනවා. ඒ ගැන නඩු දාන්න යනවා. ඒත් මං ගියා අහන්න කියන්නේ කාට විරුද්ධවද කියලා. ඉතින් සැප්තැම්බර් විවාදෙදි අපි ඒක නවත්තන්න කියන්නේ. විවාදේ තියලා කිව්වා මේකේ ශ්‍රේෂ්ඨාධිකරණය මේක තීරණය කරාම තමයි අපිට තීරණය කරන්න පුළුවන්. ඒ නිසා මේ අද නෙමෙයි ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙන් පස්සේ මේක අරගන්න කියලා. ඉතින් ඒක නීති අනුක්‍රමයක්නේ. ඕනෑම පාර්ලිමේන්තුවක උසාවියට ගියොත් උසාවියේ තීන්දුව අරගෙන වැඩ කරන්නේ. වෙන එකක් නැහැ. ඕක කිව්වා වෙන එකක් නෙමෙයි. ඒ අතරතුරේදී නීතිපතිතුමා ගිහින්